மியன்மாரிய த்ரஸ்த பாலனை அடுத்தே பவசின சைபர் வகால் கந்தூரு வலட்டு லாங்கிக்கின் வயோமு கிரிமே மினிஸ் ஜாவாரம் மிரட்ட சிட்ட மெஹேவு பிரதான சககருவனு ஹுவாங் ஃபுக்ஸி நம் சீன ஜாதிக்கியா அபராத பரிக்ஷண டிபார்ட்மெண்ட்வே தனத்தம் விலதாம் ஜாவாரம் விமர்சன சக சமுத்திரிய அபராத விமர்சன கொட்டஹாசே மகின் அத்தரங்குரு கரணு அத்தர் ஒஹு மேவன விட ராட்சித பந்தனாகார கதகர வெடிதுரு விமர்சன கிரியாத்மகாய் சுதேஷி கோம்ப ஒரிஜினல் பேன் வாசிதாயக மிலரட்ட அடுக்கல மில ரூபியல் 125க் பமனாய் மீட்டாமத்தரவு எம சீன ஜாதிக்கா சமக சம்பந்தவ கிரியாக்கள் கருணாரத்ன ருவன் பத்திரன் உதயகுமார் அபயசிங்க விஜயசேகர சஹா அனுர சமரநாயக நமதி ஸ்ரீலாங்கி கிந்திதினகுது அத்தரங்குடகின் பசுவ முதாஹர திபினாத்தர் ஒவுண்டெரஹிவ் நடுகடையத்து தவுதுடத் கிரியாத்மகாய் அப்ப மே பிலிபந்தவு கருணாரத்ன ருவன் பத்திரன் யான ஸ்ரீலாங்கிக்கா சம்பந்தகர கனிமின் தொரத்துரு விமசு அவஸ்தாவே ஒஹு பெவசுவே அதால சீன ஜாதிக்கா சமக சம்பந்தவெமின் பலமு கண்டாயம லெச சிய புத்திரயா சமக ஒஹுகே மித்துரன் பிரிசாக் விதேசகத கிரீமட கடையத்து கலபவாய் ඔහු විසින් මීට පෙර මෙරට තරුණයෙකු මියන්මාරට යවීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් සිදු කරන දර්ශනයක්ද හිරු ප්‍රවෘත්ති වෙත ලැබුණා. මියන්මාරයේ සයිබර් වහල් කඳවුරෙන් බේරියා තරුණයෙකු ඊයේ හිරු ප්‍රවෘත්ති වෙත එම ජාවාරම ගැන කරුණු හෙළි කළ අතර ඔහු මියන්මාර රැගෙන ගොස් තිබුණේ රුවන් පතර නමැත ආහාරයි. අපිට කරන්න තිබුණේ ඔය යුරෝපීය රටවල ඉන්න පොහොසත් මිනිස්සුත් එක්ක රිලේෂන්ෂිප් එකක් හදාගෙන එයාලට ලිංගිකත්වය කියන දේ දීලා ක්‍රිප්ටෝ කරන්සි බයිනන්ස් වගේ දේවල් වල යාලා මේ බොරු ප්ලැට්ෆෝම් හදාගෙන ඉන්නවා. ඒ බොරු ප්ලැට්ෆෝම් එකට යාලට කියලා සල්ලි දැම්මව ගන්න තමයි තියෙන්නේ. මෙතර රුවන් පතරණ නමැත්තා විසින් මෙම ජාවාරම මෙහෙයවූ චීන ජාතිකයාට හඳුන්වා දුන් තවත් තරුණියකගේ මවක් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කළා. ඇමරිකාව ඒ වගේ රටවල් ඉන්න ඇත් එක්ක මේ යාට චැට් කරන්න තියෙන කියලා තමයි කිව්වේ. අපි යවුවා යාලට ගිහින් කිව්වා. කිව්වයින් පස්සේ එයාලා කිව්වා මෙහෙම ඔය ඔක්කොම බොරු. ඔය කියන්නේ ඔය ළමයි බොරු කියන්නේ. මෙහෙමයි කියලා දැන් එයාලා කියනවා. ඉතින් අපේ දරුවෝ ගිහිල්ලා පිස්සලින් එහුවයින් පස්සේ අපිස්සගේ මැඩම් ලගින් එහුවා යාලා කියනවලු මේ ඔයාලගේ වලට දෙමං කියත් ලක්ෂ 30ක් අපි ගෙවලා තියෙන්නේ. ඒක නිසා ඔයාලා දැන් මේ අය වැඩ කරන්න ඕන. මේ මැඩම්ලා එහෙම මෙයාට මෙතර එම කඳුරුවල සිට බේරි ආ ශ්‍රී ලාංකිකින් හතර දෙනෙකු ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තනත්තන් විරඳාම් ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ටාසය හමුවට අද කැඳවා තිබුණා. අපිට වැඩ කරන්න වුණා පැය 16ක 17ක කාලය. අපි ජොබ් එක කරගෙන හිටියා අපිට කරන්න දෙයක් නැති හින්දා ඇත්තටම. ඊට පස්සේ අපිට මට තේරුණා ඇත්තටම මෙතන ඉන්න අමාරු තත්ත්වයක් තියෙන කියලා. ඊට පස්සේ මම කම්පැනි බොස්ලා එක්ක කතා කරලා මම කිව්වා මට අසනීපයි මට යන්න ඕනේ. ඊට පස්සේ ආගුවා එහෙම යවන්නේ නැහැ මෙහෙන් යනවා නම් ඔයා අපේ ෆයින් එක ගෙවලා යන්න ඕනේ කියලා. මගෙන් ඩොලර් 8000ක් මුදලක් ඉල්ලුවා. ඊට පස්සේ මම කිව්වා මට ඩොලර් 8000ක මුදලක් ගෙවන්න නැහැ. තියෙනවා නම් මම මෙහෙම රටේ ඉන්නේ නැහැ කියලා මම විස්තර ගියාට පස්සේ යාමට ගියා. සල්ලි නැත්තම් වග්වඩුව අපිට දීලා යන්න කියලා. ඊට පස්සේ මං ගියා මට එහෙම කරන්න බෑ. එහෙනම් ඔයගොල්ලෝ කරන දේක් කරන්න මම කියලා මම වැඩට යන්න නැතුව රූම් එකට ලා හිටියා. ඊට පස්සේ දවස් 3කින් මාව රූම් එකේ කණ්ඩා දෙන්න නැතුව දවස් 3ක් තියලා දවල් 12ට දෙනකොට එක්කෙනෙක් ඇවිල්ලා ගියා. ඔයාව යවනවා මේ කෑකෝ ගාවන්න නැතුව ලෑස්ති වෙන්න කියලා. ගෑල් ළමයි වගේ රඟපාලා අපිට FB account, Instagram වගේ account මේ හදලා දෙනවා social media වලින්. ඒ වෑන් අපිට කරන්න දෙන ඇමරිකාව වගේ වගේ යුරෝප් කන්ට්‍රි වල හොඳ සල්ලිකාර මිනිස්සු බලලා ඒගොල්ලන්ට මැසේජ් දාලා ඒගොල්ලෝ එක්ක එක පටන් අරගෙන ඉන්නවා එයාලෙන් අල්ලි ගන්න තමයි තියෙන්නේ අපිට දෙන account වල girls ලා ඇත්තටම මේ company වල ඉන්නවා ඒගොල්ලන්ට video call ගන්න ඕනේ ගුවා video call ලත් ඒගොල්ලෝ කතා කරනවා ඒ ගෑල් ළමයි එහෙම තමයි ජාවාරම යන්නේ පීඩ පොසෝන් එකේ හිටිය 10 දෙනයි අනිත් සෝන් වල අපි දන්න විදිහට දැනට ඉන්නවා 50ක් 60ක් වගේ හිර වෙලා ඉන්නවා මාස 6ක් මේ හිර වෙලා හිටියේ කඳුර හිර වෙලා හිටියා කන්න දෙන්නේ නැහැ බොන්න දෙන්නේ නැහැ හරිම අමාරුයි තමයි පැය 20ක් එක්ක තියෙන වැඩ කරා visit visa වලින් රට යන්න එපා යනවනම් විදේශ නියුති කාර්යාලයේ register වෙලා දැනුම අරන් යන්න මොනම හේතුවකටවත් visit visa වලට රට යන්න එපා මෙතර මියන්මාරයේ මෙයාවඩි නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි තවත් ත්‍රස්ත කඳවුරක බව පැවසෙන දර්ශන සහ ඡායාරූපද අප වෙත ලැබී තිබෙනවා. මෙවන් කඳුර වලට රැගෙන එන පුද්ගලයන් විවිධ ලිංගික සේවා සඳහා යොදා ගන්නා අතර ඒ සෑම පුද්ගලයෙකුම දෛනික වූපේන මුදල මේ ආකාරයෙන් සටහන් තැබිය යුතුයි. එලෙස දෛනික ඉලක්ක සපුරාලිය නොහැකි වූ වන්ට දඩුවම් ක්‍රම ක්‍රියාත්මක බවද වාර්තා වනවා. දැනට මෙයාවඩිහි සයිබර් වහල් කඳවුරේ සිටින ශ්‍රී ලාංකික තරුණියක් අප වෙත අදහස් දක්වමින් පැවසුවේ නේපාලයේ ඇතුළු රටවල් කිහිපයක් මැදිහත්ව එම රටවල පුරවැසියන් වරින් වර කඳවුරෙන් බේරාගෙන තිබවයි.
අද තමයි අපිට දවස් 3කට පස්සේ ෆෝන් හම්බුනේ ඒක අපේ ෆෝන් චෙක් කරලා එකපාරට ෆෝන්ස් ඔක්කොම ගත්තා ඒ ෆෝන් චෙක් කරද්දී අපේ මාළිලා දෙන්නෙක් සෙල්ෆි එකක් ගහගත්තු ෆොටෝ එකක් තිබුණා ගාඩ්න කේද ඒක නිසා එදෙනව දැන් ජේල් දාලා තියන්නේ එදෙනව තාම රිලීස් කළේ නැහැ ඉස්සෙල්ලා ජේල් ගත්තු මාළිලා දෙන්නව එළියට දැම්මා එදෙන හැබැයි අපි තාම දැක්කේ නැහැ මෙතන තියෙනවා පොඩි හොස්පිටල් එකක් ඒ ළමයි දෙන්නව කෙලින් මෙතෙන්ට තමයි ගෙනල්ලා දාලා තියන්නේ අපේ දෙන්නට කොහොමද කියන්නේ අපි දන්නේ නැහැ අද ෆෝන් එක දෙන්න කලින් ඒගොල්ල වෙනම ටෙක්නිෂියන් කෙනෙක් ගෙනල්ලා හැම ෆෝන් එකම බෑක් කැමරා එක ගැලෙව්වා. එයාලට බයයි අපි මොනවාරි ෆොටෝස් අනේ එහෙම කියලා. අද අපිට ගොඩාක් දාලා තිබුණා කට්ටිය මැසේජ් දාලා අපේ ගෙවලේ මුදිටම බය වෙලා. මොකද නිවුස් එක දැක්කම පස්සේ හැබැයි අපි ඒක කිසිම දෙයක් ගන්න නැතුව දවස් 3ක් හිටියා. මම දැක්ක කියනවා මේ අපිව ගන්න ඉන්න විදියක් නැහැ. මෙතන යුද්ධයක් තියෙනවා එහෙම කියලා. අනේ රටවල ටික ටික ඇවිල්ලා ඒගොල්ලන්ව බේරගන්න පුළුවන් වෙන්නේ අපිට බැරි වෙන්නේ. ඒක මොකද කියලා මම දන්නේ නැහැ. අන්තිමට කොහොමද කියන්නේ කරුණාකර මේකෙන් අපිව බේරගන්න